ආරක්ෂක රාජ්‍ය ඇමති හැටියට වැඩ බාරගෙන පළමුවෙන්ම අද මෙතනට පැමිණ ඔබ සියලු දෙනාටම වචන ස්වල්පයක් කතා කියන්න ලැබුණ අවස්ථාව ගැන මම බෙහෙවින්ම සතුට වෙනවා. මේ නිවසන් ලැබීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද ලැබීමෙන් එවාගේම අනිකුත් ආගමික නායකවරුන්ගේ ආශිර්වාද ලැබීමෙන් අනතුරුව ප්‍රථමයෙන්ම මම මේ ත්‍රස්තවාදී පරාජය කිරීමට සටන් කළ එවාගේම සටන් කරලා තුවාල ලැබිලා ආබාධිත වූ අපේ රණවිරුවන් බලන්න තමයි මම ඉස්සෙල්ලාම ගියේ. එයින් පස්සේ මට අවස්ථාවක් ලැබුණා අද මෙතන පැමිණ ඔබ සියලු දෙනාම හමු වෙන්න. ඒ ගැන මම බෙහෙවින්ම සතුටු වෙනවා. දශක තුනක් පුරා අපේ රටේ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් මාතෘභූමියේ හෙට දවස වෙනුවෙන් සටන් කළ විරුවන් වගේම ආබාධිත වූ රණවිරුවන් ඇතුළු ඔබ සියලු දෙනා ඔබ සියලු දෙනාගේ පවුලේ සියලු දෙනා සිදු කළේ උදාර කැපවීම මම අගය කරනවා. ඒ වගේම ඒ උදාර කැපවීම පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කරනවා. අපේ රටේ සියලු ජනතාවගේ නිදහස සහ ජීවත් වීමේ අයිතිවාසිකම් කොටි ත්‍රස්තවාදයේ පැවති සමයන්නේදී කොස් තිබුණා. ඒක උතුරට නැගෙනහිරට පමණක් සීමා වෙලා තිබුණේ නැහැ. අපේ රටේ සියලු ප්‍රදේශවලට ත්‍රස්තවාදයේ අඳුර පැතිරී තිබුණා. ඔබ විසින් මැදිහත් වී මීට පස් වසරකට පෙර නැතිකර දැමුවේ පිහිසුණු ත්‍රස්තවාදයේ හේතුවෙන් ගොඩ නැගී තිබුණු අඳුරයි. අද වෙන විට මුළු රටම සාමකාමී දේශයක් බවට පත් වී තිබෙනවා. නව ආලෝකයක් උදා වී තිබෙනවා. රට තුළ සියලු ජනතාව අතර අලුත් බලාපොරොත්තු ඇති වී තිබෙනවා. රණවිරුවනි, නව රජයේ අපේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් ගරු අගමැතිතුමාටත් අපටත් වුවමනා වී තිබෙන්නේ ඔබ විසින් දිනාදුන් දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් හෙට දවස වෙනුවෙන් අවංකව කැපවී වැඩ කරන්න. රටේ ජනතාවට වගේම රණවිරු ඔබටත් සැහැල්ලුවෙන් සාමකාමී වාතාවරණයක් තුළ ජීවත් වීමට ඉඩ ප්‍රස්තා තවදුරටත් ඇති කිරීම තමයි අපි සියලු දෙනාගෙම වගකීම වෙන්නේ. ආරක්ෂක අංශවලට අයත් යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය සියලු දෙනාම කැපවුණේ අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජනතාවගේ නිදහස සහ හෙට දවස වෙනුවෙන්. ඔබ සිදු කළේ කැපවීම වෙනුවෙන් රජයක් විදියට වගේම ආරක්ෂක විෂය භාර රාජ්‍ය අමතිවරයා ලෙසත් මාගේ බලාපොරොත්තුව රටේ ආරක්ෂාව වෙනුවෙන් රණවිරු ඔබේ හෙට දවස වෙනුවෙන් මත උපරිම සේවාවක් කරන්නට. රණවිරුවනි, අපි රජයක් විදියට කිසිදු බල විදියට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ජාතික ආරක්ෂාව කියන රටේ ප්‍රධාන මාතෘකාව නොසලකා හැරෙන්න අපිට අවශ්‍ය පසුගිය කාලයේ සිදු අඩුපාඩුකම් නිවැරදි කරන්නටයි. එවාගේම ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරන්නටයි. ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට නම් රණවිරු ඔබේ අවශ්‍යතාවන් වගේම අදහස් තේරුම් ගැනීමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. තවුණ දේශපාලනඥයෙක් හැටියට මට ඔබේ අදහස් පිළිබඳව කිහිමක් තිබෙනවා. මෙවැනි හමුවීම තුළින් එම අදහස් පිළිබඳ අවබෝධය තවදුරටත් වර්ධනය කරගනි හැකියි කියලා මට විශ්වාස තිබෙනවා. යුද සමයේ ඔබට ආරක්ෂක හමුදාවෙන් සමග එක්වන ලෙස ඔබට ආයාචනය කළේ ඔබේ ඔබ අපෙන් එකෙක් කියලා. ඒ වුණාට පසුගිය කාලේ ඔබ පිටස්තරේ බවට පත් වුණා. සමහර කටයුතු වලට ඔබ දායක කරගෙනදී
ඒවාට සම්බන්ධ වෙද්දී ඔබට ඒ හැඟීම ඇති වෙන්නට ඇති. ඔබට ඇති වුණු අපෙන් දුරස්ත වූ ඒ හැඟීම නැති කරන්න අපි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඔබේ සේවයට හිමි ගෞරවය ලබා දීමට අපි අපකප වෙලා සිටිනවා. ආරක්ෂක හමුදාවල වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන ගමන් වෘත්තීය මට්ටම දියුණු කරන්න අපි අපේ ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඒ වගේම ඔබේ හැකියාවන් වැඩි දියුණු කරගන්නටත් ඒ දරිදුර පුහුණුව සහ අධ්‍යාපනය අවශ්‍යතාවයන් සඳහා වැඩි ඉඩපස්සා ලබා දීම මම ඉදිරියේදී මගේ අවධානය යොමු කරන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. රජය විදිහට අපට අවශ්‍ය ත්‍රස්තවාදය තුරන් කිරීමට කැප වූ රණවිරුවන්ට, ඔවුන්ගේ පවුල්වලට, නියදී හා ආබාධිත රණවිරුවන්ට, ඔවුන්ගේ පවුල්වලට, දූදරුවන්ට වැඩි වටිනාකමක් ලැබෙන පරිසරයක් නිර්මාණය කරන්නට අපි උපරිම ක්‍රියාමාර්ගයක් ගන්න බව මේ අවස්ථාවේදී කියන්නට කැමතියි. දැන් ඔබ දන්නවා මේ නව රජයේ නව අයවැය තුළින් රාජ්‍ය සේවයේ නියුතු සියලුම දෙනාටම ඇඟට දැනෙන වැටු වැඩිවීමක් සිදු වුණා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් මේ අඩු වී තිබෙනවා. ඉන්ධනවල මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. මේ සහන ඔබ සියලු දෙනාටමත් හිමි. අප උත්සාහ කරන්නේ තව දුරටත් ඔබ වෙනුවෙන් මොනවාදී කැපකිරීමක්ද අපෙන් තවත් සිදු විය යුත්තේ කියලා. පසුගිය කාලේ නොයෙකුත් පැරදි මත විවිධ ප්‍රදේශවල පැතිරී ගියා. රණවිරුවන් වගේම මාධ්‍ය ඇසුරු කරන ජනතාවය ගැන දන්නවා. මම ඉල්ලීමක් කරනවා ඒ පිරිසලට. ජාතික ආරක්ෂාව කියන සංවේදී විෂය සමග අවස්ථාවාදී දේශපාලනය කරන්නට එපා කියලා. අපි රජයක් විදිහට උතුරේ හෝ නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාවගේ වගේම අනිකුත් ජනතාවගේ ආරක්ෂාවට ස්ථාපිත කර තිබුණු කඳුරු ඉවත් කරන්නේ නැහැ කියලා තමුන්නාසිරට කියන්නට අවශ්‍යයි. ලෝකයේ ඕනෑම රටක කඳුරු පිහිටා තිබෙන්නේ ගොඩබිමල්. මුහුදේ හෝ ගුවන්වල කඳුරු පිහිටීමට අපිට හැකියාවක් නැහැ. එනම් ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් සහ අවහිරතාවයන් පිළිබඳව අපි සංවේදී විය යුතුයි. ඒවාට අපි රජයක් හැටියට අපි විසඳුම් සොයනවා. ඒ වගේම අපි කිසි සූදානමක් නැහැ ආරක්ෂක හමුදාවල බටපිරිස අඩු කරන්නට. බටහිර රටවල් සමග ගොඩනැගෙන නව සම්බන්ධතාවයන් හේතුවෙන් ඉදිරියේදී අපේ රටේ ආරක්ෂාව හමුදාවෙන් එක්සත් ජාතීන්ගේ සාමසාධික හමුදාව සමග එක්වීමට වැඩි ඉඩකඩක් ලැබේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම සිදු කරන්න බලාපොරොත්තු වන බව මේ අවස්ථාවේදී කියන්නට අවශ්‍යයි. ඉතින් මේ වැදගත් මොහොතේ රණවිරු ඔබේ කැඳවුරු භූමියට ඇවිල්ලා ඔබව ඇමතීමට ලැබීමත් ඔබ හා කතා කිරීමට ලැබුණු අවස්ථාව ගැනත් නැවත වතාවක් මගේ සතුට ප්‍රකාශ කරනවා. රණවිරු ඔබේ වගේම ඔබේ පවුලවල දූදරුවන්ගේ අනාගතය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් මේ වැදගත් අවස්ථාවට සහභාගී වුණු යුද හමුදා ප්‍රධානීන් ඇතුළු රණවිරු ඔබටත් මාධ්‍යවේදීන්ටත් මගේ ස්තුති ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.